ඉන්දියාවේදී අත්අඩංගුවට ගත්ත රාජ්‍ය සමාජිකයන් සමග සම්බන්ධතාවයත් ලංකාවේ පුද්ගලයන් කියලා දෙන්න කියලා තිබා තොරතුරු වාර්තා කරලා තියෙනවා සම්බන්ධව. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස් ප්‍රතුමාගේ අධීක්ෂණ යටතේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසයත් ඒ වගේම බුද්ධිංශත් විශේෂ කාර්ය බලකායත් ඒකාබද්ධ කරලා කමිටුවක් පත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් විමර්ශන කරන්න යනද මම සෑම දවසකම ඒ කමිටුව සමග සාකච්ඡා පවත්වනවා ඒකේ දෛනිකව ලැබෙන ප්‍රගතිය සම්බන්ධ පරීක්ෂා කරලා බලලා අවශ්‍ය උපදෙස් ලබා දීම කරනවා ඒ සම්බන්ධව ඉතාම හොඳ සාර්ථක විමර්ශනය සිදු වෙනවා ඒ විමර්ශනයේ ප්‍රගතිය ඉදිරියේදී මාධ්‍ය දැනුවත් කරන්න ක්‍රියා කරනවා සර් ඒත් එක්කම අත්අඩංගුවට හත්කත් මේ පුද්ගලයන් හතර දෙනා පාස් ප්‍රහාරයේ සම්බන්ධ නම් තිබුණා කියලා කොමිස්මේ වාර්තා වුණා ඒ සම්බන්ධව ඔය එහෙම සඳහනක් මාධ්‍යක සඳහන් වුණා ඒ සම්බන්ධව මම උපදෙස් දුන්න පොලිසිය නීති කොට්ටාශයට ඒ කොමිෂන් වාර්තාව ඉතාම ප්‍රවේශම පිරික්සලා බලලා ඒ සම්බන්ධ තියෙන කරුණු සම්බන්ධව මා දැනුවත් කරන්න කියලා හෙට දවසේදී මට ඒක දැනගන්න හම්බෙයි අපි ඒ සම්බන්ධව පරීක්ෂා කරමු මොකද හේතුව එහෙම සඳහන් වුණා කියලා ගියත් ඒක පිළිවෙල තහවුරුවක් වෙලා නැහැ කොමිෂන් වාර්තාව පරීක්ෂා කරන්න කියලා අපි නීති අංශය දැන් දීලා තියෙනවා පාස්කු කොමිසමේදීත් මේ මොවුන්ගේ නම් තිබිලා තියෙනවා ඇයි මේ පරීක්ෂා ඔව් එහෙම තිබිලා තියෙනවා කියලා කියවුණේ මාධ්‍යවලින් අපි කොමිෂන් වාර්තාව පරීක්ෂා කරලා බලලා ඒ සඳහන් වෙලා තියෙනවා නම් අපි ඒ සම්බන්ධයෙන් පියවර ගමු මේ ජනතාවට යම් කිසි බියක් තියෙනවා ISIS ත්‍රස්තවාදී නේද ඒක එහෙම බිය වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ අපි නිරන්තරයෙන්ම සිවිල් ආරක්ෂක කමිටු දැනුවත් කරලා තිනවා මහජනතාව දැනුවත් කරලා තිනවා තමන් ජීවත් වෙන අවට පරිසරය තමන්ගේ අවට පදිංචිකරුවන් පිළිබඳ නිරන්තර සෝදිසියෙන් ඉන්න එයා අන්තවාදියෙක් වෙන්න පුළුවන් එයා ත්‍රස්තවාදියෙක් වෙන්න පුළුවන් එයා හොරෙක් වෙන්න පුළුවන් එයා කුඩුකාරයෙක් වෙන්න පුළුවන් පාතාලයෙක් වෙන්න පුළුවන් පොලිස් පෝරම 76 දේ පොලිසිය ලියාපදිංචි කරලා ඉවර තමන්ගේ පරිසරය පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් ඉන්න කියලා මහජනතාව දැනුවත් කරලා එහෙම ඒ ලබා දීලා තියෙන උපදෙස්වලට අනුව ක්‍රියා කරලා තියෙනවා නම් අපි පොලිසිය හැටියට මේ දේවල් කියද්දී මේ දේවල් විහිළුවට ලක් කරලා උපහාසයට ලක් කරලා හිනාවට ලක් වෙච්ච අයට මිසක් වෙන ඒවා පිළිපදපු අයට මේ අවස්ථාවේ කිසිම බිය වෙන්න හේතුවක් නැහැ. ඒ අපි සමාජයේ හැම පුරවැසියෙකුටම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. ඒ වගකීම තේරුම් අරගෙන හැමෝම ක්‍රියා කරලා තියෙනවා නම් අපි නිරන්තරයෙන් මේවා රට පුරාම ගිහිල්ලා ඉවරලා කියලා තියෙනවා. ඒව සම්බන්ධව කල්පනා කරලා වැඩ කරනවා නම් එහෙම අනියත බියක් ඇති කරගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. පොලිස්පතිතුමා හැටියට ඔබතුමාට සහතිකයක් දෙන්න පුළුවන් ජනතාවට කිසිම බයක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ කියන්නේ. සහතික දීම නෙමෙයි වැදගත් වෙන්නේ පුරවැසියන් සහ පොලිසිය ඔක්කොම සම්බන්ධ වෙලා ආරක්ෂකයන් සමග සම්බන්ධ වෙලා රටේ ආරක්ෂාව තහවුරු වෙනස වගකීම කිතු ක්‍රියා කිරීම. මම ඒකයි නැවතත් කතා කරලා කියන්නේ අපි උපදෙස් දීලා තිනවා හැම ගමකම ලංකා ග්‍රාමසික වසන් හැම එකකම සිවිල් ආරක්ෂක කමිටුවක් හදලා තිනවා හොඳ ක්‍රමවේදයක් කියලා තිනවා හැම ගෙදරකම ඉන්න පුරවැසිය සම්බන්ධව පොලිස් පෝරම 76 මගින් ලියාපදිංචි කරන්න කියලා. එතකොට නන්නාදුන්න මිනිසුන්ට වෙල ගම්වල ඉන්න බෑ. ඒ අය මම කලින් කිව්වා වගේ නොයිකුත් ආරමුණු වලින් පදිංචි වෙලා ඉන්න මිනිස්සු. එහෙම වැඩ පිළිවෙල කියලා දීලා තින වෙලාවක කාට හරි කෙනෙකුට ඇඟිල්ල දික් කිරීමේ අදහසින් අරයාගේ දුර්වලතාව නිසා තමයි මේක වුණේ මෙයාගේ දුර්වලතාව නිසා මේක වුණේ කියලා ඉවරලා පටු විදියට හිතන්නේ නැතුව ඇවිල්ලා ඉවරලා ජාතියක් හැටියට රටක් විදියට කල්පනා කරොත් සිංහල දෙමළ මුස්ලිම් අනිකුත් ජාතීන් අනුව ભેද වෙන්නේ නැතුව ආගම් අනුව ભેද වෙන්නේ නැතුව එක ජාතියක් හැටියට එක රටක පුරවැසියන් ලෙස පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා අපේ උපදෙස්වල අනුව ක්‍රියා කරොත් අපිට පුළුවන් වෙයි අපේ රට ආරක්ෂා කරගන්න. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.